අයිබෝන් සුබ දවසක් වල හැම කෙනෙක්ටම අපේ ඒපොබෙෂ් ව්‍යාපාරික නාලිකාවේ මේ විශේෂ ව්‍යාපාරික වීඩියෝ ගත සම්බන්ධ හැම කෙනෙක්ටම. ඔන්න ඉතින් කොරෝනා සිටුේෂන් එක තුළ ලංකාව නැවතත් ලොක්ඩවුන් කරන්න හදන්නේ. මේ කාලය තුළ ඔයාලගේ ව්‍යාපාරයක් ආරම්භ කරොත් පුළුවන් ඔයාලට නිවසින් ඉඳන් තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය නිර්මාණය කරලා ලොක්ඩවුන් එක ඉවත් කරපු ගමන් ඔයාලගේ භාණ්ඩ අලෙවි කරලා ඉතා අති විශාල මුදලක් නිවසින් ඉඳන් උපය ගන්න. මේ කාලය තුළ ඔයාලට සාමාන්‍යයෙන් රුපියල් 80,000ක් 90,000ක් වගේ තියෙනවා නම් ඔයාලා අරන් තියාගෙන හරි ඉන්නවා නම් ඔයාලට පහසුවෙන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් කරන තමයි අපි මේ වීඩියෝ එක තරංගෙන් තීරණය කරේ. වල දන්නා උද්‍යාන අලංකරණය ගැන. උද්‍යාන අලංකරණය සම්බන්ධ කතා කිරීමේදී සාමාන්‍ය නිවෙස් අලංකරණය වගේම තමයි හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන අලංකරණය කිරීම වල දන්නවා වටපිටාව. අභ්‍යන්තර නෙවෙයි බාහිර වටපිටාව පරිසරය නිර්මාණය කරලා ලංකාවේ ලක්ෂ 3-4 සාමාන්‍යයෙන් එක ස්ථානයක් නිර්මාණය කරලා පස්සේ ලක්ෂ 3-4ක් එකපාර ලබා ගන්න ආයතන ලංකාවේ ඕන තරම් තියෙනවා. මේ කට්ටිය සාමාන්‍යයෙන් නිවසක් හෝ නැත්නම් ව්‍යාපාරික ස්ථානයක ඉන්ටර්ලොක් ගල් අල්ලන දේවල්, තනකොළ අල්ලන දේවල්, මල් පොච්චි, පොකුණු වගේ දේවල් නිර්මාණය කරන ආයතන තමයි මේවා ලොකු මුදලක් ලබා ගන්නවා මේ වගේ අලංකරණ කටයුත්තක් කරන්න. වල දන්න සාමාන්‍යයෙන් නිවෙස්වල අලංකරණ සඳහා භාවිත කරලා තියෙන ඉන්ටර්ලොක් ගල් සහ තනකොළ වගේ දේවල් අඩි ගානට තමයි මේ කට්ටිය ගිහිල්ලා සවි කරන්නේ. ඉතින් මේවා නඩත්තුවට සඳහාත් අති විශාල මුදලක් මේ කට්ටිය මාසිකව අය කරනවා. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ අද අපි කතා කරනවා පියවරෙන් පියවර ඔයාලා මේ කාලය තුළ මෙන්න මේ ගෙවතු අලංකරණය නැත්තම් අපි කියනවා මේකට දෙන අලංකරණය කියලා. මේ ව්‍යාපාරයක් කොහොමද පහසුවෙන් ආරම්භ කරන්නේ, ණය මුදලක් ලබා ගන්නෙ කොහොමද, මේ ඔයාලා මේ සඳහා අවශ්‍ය වන්නා වූ මූලික දැනුම සම්බන්ධයෙන් මේ වීඩියෝෙන් කතා කරනවා. අපි නිවසකට ගියාම නැත්තම් අලුතෙන් නිර්මාණය කරන නිවසකට, ව්‍යාපාරික ස්ථානයකට, හෝටලයකට ගියාම ඔයාලා දන්නවා අපිට මුලින්ම නැතකට එන්නේ ඒ ස්ථානයේ වටපිට, ඒ කියන්නේ පරිසරය තමයි මුලින්ම අපේ නැතකට එන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී ගොඩක් කට්ටිය උත්සාහ කරනවා, සාමාන්‍යයෙන් නව තරුණ පරපුර උත්සාහ කරනවා මගේ අලුතෙන් නිර්මාණය කරන කැදල්ල ඉතාමත් අලංකරණය පවත්ව ගන්න. දැන් මේ වෙද්දි ලංකාවේ ගොඩක්ම සංචාරක අමාත්‍යාංශ විසින් තීරණය කරලා තියෙනවා ලංකාවේ ගොඩක් සංචාරක ස්ථාන නිර්මාණය කරන්න, හෝටල් නිර්මාණය කරන්න ණය පහසුකම් ලබා දීලා කොහොමාරි මේ ලංකාවේ තියෙන මේ කොරෝනා සිටුේෂන් එක තුළ කඩා වැටුණු ලංකාවේ අපනයන ආර්ථිකය නැවත යථාර්ථයට පත් කරන සහ ඩොලර් ලංකාවට ගෙන්න ගන්න අවශ්‍ය මේ සංචාරක ව්‍යාපාරය කොහොමද ආරම්භ කරන්න කියන සම්බන්ධයෙන් මේ වෙද්දි ලොකු අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේ තමයි ලොකු මුදලක් මේ වෙද්දි අයවැයෙන් පවා වෙන් කරලා තියෙනවා, ණය පහසුකම් පවා මේ වගේ අලුත් ව්‍යවසායකයන් ලබා දෙන්න. ඉතින් ඔයාලට මේ ගිවතු අලංකරණයේදී කරන්න ඕන ප්‍රධාන කාරණාව තමයි මුලින්ම ඔයාලා කරන්න ඕනි ලංකාවේ මේ පොත් වර්ග අලෙවි කරන සංගරහ අලෙවි කරන ස්ථානවල තියෙනවා මේ ගිවතු අලංකරණ සම්බන්ධයෙන් පොත්. මේ පොතක් දෙයක් අරගෙන ඔයාලා පුළුවන් නම් කියවන්න. මේ වගේ තියෙනවා ගිවතු අලංකරණයේදී කොහොමද ගෙවත්තක් අලංකරණය කරන්න, මේක සම්බන්ධයෙන් දිශාවල් තියෙනවා, මේ මේ ස්ථාන තමයි පොකුණක් නිර්මාණය කරන්න ඕනි, ඒ වගේ දිශාවල් තියෙනවා, සහ මේක එක එක ඩිසයින් තියෙනවා, මෙන්න මේ මේ ක්‍රමවලට ඔයාලට ගෙවත්තක් අලංකරණය කරන්න පුළුවන් කියලා. මොකද ඔයාලගෙන් ගෙවතු අලංකරණයේදී එහෙම නැත්නම් උද්‍යාන අලංකරණයේදී මුලින්ම ඔයාලගට එන කස්ටමර් ඉල්ලීම් කරන දේ තමයි ඔයාලගෙන් අපිට මේකට ඩිසයින් ටිකක් පෙන්වන්න. ඔයාලා අපේ ගෙවත්ත එහෙම නැත්නම් අපේ ව්‍යාපාර ස්ථානේ, අපේ හෝටල් එක ඔයාලා ඩිසයින් කරන්නේ කොහොමද, මේ වටපිටාව නිර්මාණය කරන්න ඔයාලා කොහොම ඩිසයින් එකද දෙන්නේ කියලා ඔයාලා අපින් ඉල්ලලා මුලින්ම. ඒ නිසා අපිට මූලික වශයෙන්ම අපේම ඩිසයින් එකක් හෝ එහෙම නැත්නම් තවත් දෙනකින් උපුටා ගන්නාලාද සංස්කරණය කරන ඩිසයින් එකක් අපි ගාව තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් පරිගණකයක් අවශ්‍ය නම් මේ සඳහා පරිගණකයක් නැතක් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ ගිවතු අලංකරණයේ වලට සැලැස්මක් පොතක උනත් ඇඳ ගන්න. ඊට පස්සේ මේ ගිවතු අලංකරණයේදී ඔයාලා දන්නවා මල් පිපුණු මල් පෝචි සාමාන්‍යයෙන් අද හෝටලයක් හදනවා නම් ඒ හෝටලේ තව මාසිකින් ගිවතු අලංකරණය කරලා අවසන් කරද්දී මල් පිපිච්ච ලොකු මල් පෝචි තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් බලන්න අපි නිවසක මල් පෝචි එක ගිහලා හිටවල මල් පැලකින් මලක් බලාපොරොත්තු වෙන්න මාස ගාණක් යනවා. නමුත් සමහර හෝටල් වල අද තියෙන එක නෙමෙයි අනිත් තියෙන්නේ. ඒ වගේ තැන්වල මල් පෝචි එක එක ප්‍රමාණ වලින් සහ එක එක වර්ග වලින් දවසින් දවස වෙනස් වෙනවා. මෙන්න මේවා කරන්නේ මේ වගේ කම්පැනිස් හරහා. ඒ කට්ටිය කරන්නේ අලුතෙන් එයාලම නිර්මාණය කරපු මල් පෝචි සහ එයාගේ මල් පැල ගෙනල්ලා අර ඕඩර් කරපු ස්ථානයේ සවි කරන එක. ඉතින් ඔයාලට මේ ගෙවතු අලංකරණයේදී අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි මල් පෝචි සහ මල් පැල. මුලින්ම ඔයාලා ගෙවතු අලංකරණය කරන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මල් පෝචි විවිධ ප්‍රමාණ වලින් සහ හැඩ වලින් මල් පෝචි ගෙනල්ලා මේකට වියදමක් දාන්න.
දරන්න දෙනවා මුලින් මතක් කරලා 80000ක් විතර වලට මේකට පිරිවැයක් යොදන්න දෙනවා මල් පෝච්චි ගෙනල්ල වලට පුළුවන් විවිධ ආකාර රෝස මල් ඇන්තූරියම් වගේ එහෙම නැත්නම් මල් පිපෙන් නැති විස්තුරු පැල වගේ දේවල් ඔයාලට මේ වගේ රෝපණය කරන්න ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා පාට පාට ඉන්ටර්ලොග් ගල් අපි ඉන්ටර්ලොග් ගල් ගැන වීඩියෝ එක කරා ඉන්ටර්ලොග් ගල් ඔයාලට නිවසට මච්චු ගෙනල්ල හදන්න පුළුවන් නැත්නම් ඔයාලට යම් යම් ස්ථාන වලින් මිලදී ගන්න පුළුවන් මේ ඉන්ටර්ලොග් ගල් අවශ්‍ය වෙනවා ඊළඟට තනකොළ ඇට සාමාන්‍යයෙන් හදන්න ඕන පරිසර තත්ත්වයක් තියෙනවා සහ ඒකට අවශ්‍ය වෙන පසක් තියෙනවා මේකෙදි ඔයාලට ශ්‍රෝපණ මාධ්‍ය වශයෙන් ඔයාලට භාවිත කරන්න පුළුවන් සාමාන්‍ය රතු පස සහ කොම්පොස්ට් වගේ දේවල් භාවිත කරලා ඔයාලට තවන් තැටිවල මේ තනකොළ පැල නිර්මාණය කරන්න පුළුවන් තනකොළ පැල නිර්මාණය කරන්නේ මොකද තනකොළ සාමාන්‍යයෙන් අඩියක් හදන්න රුපියල් 70ක් විතර යනවා තනකොළ අඩියක් නිවසක මිදුලක එහෙම නැත්නම් හෝටලයක ව්‍යාපාර ස්ථානයක මිදුලක රෝපණය කරන්න අඩියක් රුපියල් 70ක් විතර ගන්නවා මේ තනකොළ ඉතාමත් හොඳ වර්ග තනකොළ නිසා මේවට මේ වගේ ඉහළ මුදලක් අය කරනවා උද්‍යානකරණය කිරීමේදී අනිවාර්යයෙන්ම තනකොළ කියන දේ තනකොළ රට ගෙනල්ලා තනකොළ පැල නිර්මාණය කරගෙන ගෙනල්ලා තනකොළ පැල නිර්මාණය කරගැනීමත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා ඊළඟ කාරණාව තමයි සමහරවිට සමහර උද්‍යාන අලංකරණය කිරීමේදී සමහර කට්ටිය කියනවා අපිට අර කාන්තාවක් වතුර මලක් අල්ලගෙන කලයක් අල්ලගෙන ඉන්න එකකින් වතුර වැක්කිරෙන විදිහට පොකුණක් ඕනි තව කෙනෙක් කියනවා අපිට මේ සිංහයේ කටෙන් වතුර යන විදිහට පොකුණක් ඕනි ඉතින් මෙහෙම එක එක කට්ටියගේ choice එක වෙනස් තේරීම වෙනස් ඒ නිසා ඔයාලට මේ හැම වර්ගයක්ම ගෙනල්ලා ඔයාලට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න බෑනේ ඒ නිසා ඔයාලට ඒ කට්ටිය කැමැත්ත අනුව ඔයාලට යම් කිසි කොන්ක්‍රීට් වැඩපොළකින් මිලදී ගන්න සිද්ධ වෙනවා වතුර වැක්කිරෙන කාන්තාවක්ද එහෙම නැත්නම් සත්ව රූපයක්ද මේ වගේ දේවල් ඔයාලට ඒ වගේ ස්ථානක කට්ටිය කැමැත්ත අනුව තමයි මිලදී ගන්න සිද්ධ වෙන්නේ ඊට පස්සේ සමහර කට්ටිය කියනවා අපිට ඒ මොකුත් එපා අපිට අපේ ගෙවත්තේ අලංකරණය කිරීමේදී පොකුණක් අවශ්‍යයි කියලා ඉතින් පොකුණක් අවශ්‍ය කිව්වම ඔයාලට අනිවාර්යයෙන්ම මේ ගෙවතු අලංකරණයේදී සිමෙන්ති වගේ දේවල් තියාගන්න වෙනවා ස්ලේන්ට් වර්ග වගේ දේවල් තියාගන්නවා සහ විසිතුරු මසුන් ඔයාලට මිලදී ගන්න ස්ථානිකුත් මේකට තෝරාපත් කරගන්න සිද්ධ වෙනවා මේ ව්‍යාපාරික කිරීමේදී සාමාන්‍යයෙන් ඔයාලට මාස 6ක්වත් මේකට අවශ්‍ය බිස්නස් ප්ලෑන් එක නිර්මාණය කරන්න සිද්ධ වෙනවා අපි මේ සරල වීඩියෝ එකකින් ගినాවට මේ මූලික බේසික් දේවල් කියලා දුන්නාට ඔයාලට අනිවාර්යයෙන්ම මේකට ප්ලෑන් එකක් හදන්න වෙනවා මොකද ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට සප්ලයර් කටියක් හදාගන්න ඕනේ ඒ කියන්නේ ඔයාලට කොන්ක්‍රීට් වැඩපොළක් සම්බන්ධ කරන්න වෙනවා ඔයාලට අනිවාර්යයෙන්ම ඉන්ටර්ලොග් ගල් මිලදී ගන්න ඒ තමයි අර මම කියපු වතුර මල් වගේ දේවල් නිර්මාණය කිරීමේදී කාන්තා රූපයක් හරි සත්ත්ව රූපයක් හරි මිලදී ගන්න ඒ වගේ කොන්ක්‍රීට් වැඩපොළක් ඔයාලට සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා ඊළඟට තනකොළ ඔයාලා නිර්මාණය කරනනම් කමන්නේ එහෙම නැත්නම් තනකොළ අඩි ගන්නට මිලදී ගන්න ඔයාලට සප්ලය කෙනෙක් සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා ඊළඟට ඔයාලට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ ගෙවතු අලංකරණය කිරීමේදී මල් පෝච්චි සහ මල් පැල මිලදී ගන්න යම් ස්ථානයක් ඔයාලට තෝරාපත් කරගන්න සිද්ධ වෙනවා ඉතින් මේ වගේ ස්ථාන තෝරාපත් කර ගත පස්සේ ඔයාලට පුළුවන් මේ සමහර කට්ටිය කියන අපේ හෝටලේ ඔයාලට මේ විදිහට ගෙවතු අලංකරණය කරලා දෙන්න අපේ නිවසේ අපේ භූමිය මේ විදිහට අලංකරණය කරලා දෙන්න මේ කියන දේවල් ඩිසයින් ටික අපිට ඕනේ දැන් සමහර තැන් අපි දැකලා තියෙනවා එක එක සත්තු වර්ග මේ ඇත්තම සත්තු වර්ග වගේ සත්තු වර්ග හදලා තියෙනවා කොන්ක්‍රීට් වලින් කෙන සිමෙන්ති වලින් ඒ වගේ අලංකරණ සත්තු වර්ග පුරුල්ලෝ මේ වගේ දේවල් පොව ඔයාලට මිලදී ගන්න සප්ලයර් කෙනෙක් ඔයාලට හොයා ගන්න වෙනවා ඉතින් මූලික වශයෙන් මුල් මාසයේ දේවල් කරන්න ඕනේ කාරණා තමයි මෙන්න මේ සප්ලයර්ස් රටිය හදා ගන්න එක සහ මේ සප්ලයර්ස්ට තෝරා ගැනීමේදී ඉතාමත් අඩු මිල ගණන් සහ සාධාරණ මිල ගණන් වලට බාණ්ඩ ලබා ගන්න පුළුවන් පුද්ගලයාම තෝරා ගන්න ඕනේ සාමාන්‍ය ඉන්ටර්ලොග් ගල් කිව්වොත් එහෙම සමහර හෝටල් වල ඉන්ටර්ලොග් ගල් බිමට අල්ලන්න කියලා කොන්ත්‍රාත්තුවක් බාර දුන්නට පස්සේ ඒ ඉන්ටර්ලොග් ගල් සාමාන්‍යයෙන් ඔයාලට ලක්ෂ 4ක්වත් ගේනන සමහර ලාවට. ඒතර ඉන්ටර්ලොග් ගල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔයාලට මේකට කීයක් අපින් අය කරනවද කියලා සමහර ලාවට අහනවා. මේ වෙලයි සාමාන්‍ය ඔයාලට අනිවාර්යයෙන්ම හෝටල් එකට හරි ව්‍යාපාර ස්ථානයකට හරි ඉන්ටර්ලොග් ගල් අල්ලනකොට සාමාන්‍යයෙන් 2000ක් 3000ක් 4000ක් ලක්ෂයක් වෙන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණයක් ඉන්ටර්ලොග් ගල් මිලදී ගන්න කාර්යක්ෂම සප්ලයර් කෙනෙක් ඔයාලට හොයාගන්න සිද්ධ වෙනවා. සමහර කොන්ක්‍රීට් ප්‍රවල ඉන්ටර්ලොග් ගල රුපියල් 60කට 70කට අලෙවි වෙනවා. සමහර තැන් වල 30කට 40කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේ සාධාරණ මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ බාණ්ඩ ලබා දෙන සප්ලයර් තෝරා ගන්න වෙනවා. ඊට පස්සේ තනකොළ, මල් පෝච්චි, මල් පැල, එතකොට අර මම කියපු කාන්තා සහ සත්ව රූප වගේ දේවල් ලබා ගන්න සප්ලයර්ස් රටයක් හදා ගන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය ඔයාලා මුල් මාසය තුල මේ කට්ටිය සහ මේ කට්ටියගේ මිල ගණන් නම්බර්ස් වගේ දේවල් තියා ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ ඔයාලගේ මේ ආරම්භ කරපු බිස්නස් එකට අවශ්‍ය ප්ලෑන් ටික හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙවත්තක් හරි හෝටලයක් හරි ඔයාලා පරිසර නිර්මාණය කිරීමේදී අලංකරණය කිරීමේදී ඔයාලා ඒකට සැලැස්මක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් සැලැස්ම වල 40ක් 50ක්වත් ඔයාලට හදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඊළඟ දැනුමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් නිවසක හරි හෝටලයක හරි ඔයාලා මාළු ටැංකියක් පොකුණක් වගේ දෙයක් නිර්මාණය කරන්න ඕනේ මොන දිශාවටද? මොන ප්‍රමාණයටද? මල් පෝච්චියක් සත්ව රූපයක් වගේ දෙයක් තියන්න ඕනේ මොන ප්‍රමාණයටද? මොන දිශාවටද? හෝටලයක නම්
සාමාන්‍ය කිචන් එක අපට අල්ලන්න ඕනි ගල් වර්ගය ඉන්ටර්ලොක් ගල් වර්ගය මොකද්ද එහෙම නැත්නම් සාමාන්‍ය රූම් වල වටේට අල්ලන්න ඕනි ඉන්ටර්ලොක් ගල් එක මොකද්ද කියන සම්බන්ධයෙන් මූලික බේසික් දැනුමක් ඔයාලට ලබා ගන්න සිද්ධ වෙනවා ඉතින් සාමාන්‍ය ලංකාවේ ඕන තරම් කෝස් තියෙන පාඨමාලා තියෙන ඔන්ලයින් කරන සහ එහෙම නැත්නම් ඔයාලට සම්බන්ධ වෙලා කරන්න පුළුවන් කෝස් තියෙනවා මේ ගෙවතු අලංකරණ සම්බන්ධයෙන් පවත්වන ඉතින් මේවයි කෝස් එකක් කරලා ඔයාලට මේ වගේ දැනුමක් ලබා ගත්තාම ලොකු වැලිඩ් එකක් ලබා ගන්න පුළුවන් මොකද ඔයාලට අනිවාර්යයෙන්ම කෝස් එක අවසානයේදී තත්ත්ව සහතිකුත් ලබා දෙනවා ඉතින් මෙන්න මේ මූලික බේසික් දේවල් ටික ඔයාලා සපුරා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ බිස්නස් එකට ආයෝජනය කරන්න. ඊට පස්සේ මේ බිස්නස් එකට ආයෝජනය කිරීමේ දේවල් කරන්න තියෙන්නේ ලංකාවේ මේ වෙද්දි යම් කිසි ව්‍යාපාරය සඳහා ව්‍යවසායකයන්ට ලංකාවේ ගොඩක් රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු වලින් ණය පහසුකම් ලබා දෙනවා. මාස 6න් 6ට එහෙම නැත්නම් වසර දෙකක් අවසානයේ මේ වගේ මුදලක් ගෙවන්න මාසික වාරික වශයෙන් ගෙවන්න පහසුකම් ලබා දෙනවා. ඉස්සරහදී අපි වීඩියෝ එකක් ගේනවා ලංකාවේ බැංකු වල පොලි රේට් එක කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ව්‍යාපාරයට ලක්ෂයක්ද දෙකක්ද තුනක්ද මේකට මුදලක් ආයෝජනය කරලා මේ අපි කියපු මල් පෝච්චි වගේ දේවල් බාණ්ඩ ලබා ගන්න. ඊට පස්සේ ගන්න ඕනි කාරණේ තමයි දැන් ඔයාලා මේ ඔක්කොම හදාගත්තත් වැඩක් නැහැ ඔයාලට ඕඩර්ස් එන්නේ නැත්නම් සාමාන්‍ය හෝටලකින් හරි නිවසකින් හරි ඔයාලට ඕඩර් එකක් එන්න ඕනේ අපේ ගෙවතු අලංකරණය කරලා දෙන්න අපි උද්දැන අලංකරණය කරලා දෙන්න කියලා ඔයාලට ඕඩර් එකක් එන්න ඕනේ ඊළඟට ඔයාලා සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් මුදලක් වියදම් කරලා ඇඩ් එකක් හරි දාලා ඔයාලා කොහොම හරි දෙතුන් දෙනෙක්ව මේකට ඇඳ ගන්න ඕනේ කියන්නේ අපේ ඔයාලා ඒ කියන්නේ ඔයාලගේ සේවය ලබා ගන්න පුදුකලන් දෙතුන් දෙනෙක් හොයා ගන්න ඕනේ මේ දෙතුන් දෙනෙක් හොයාතර පස්සේ කරන්න ඕනේ කාරණේ තමයි ඔයාලා ඩිසයින් එක පෙන්ලා එයාලගේ ඒ වත්ත හරි එයාලගේ හෝටලේ හරි ව්‍යාපාරික ස්ථානය හරි අලංකරණය කරලා දෙන්න මේ මල් පෝච්චි ඩිසයින් මේ කාන්තා සත්තරූප ඩිසයින් මේ තනකොළ වර්ගය මේ ඉන්ටලොග් ගල් වර්ගය මේ වගේ දේවල් සවි කරලා ඔයාලට මේක හදලා දෙන්න අපි මෙච්චර ගාණක් ආය කරනවා කියලා ඒකට කියන්න ඕනේ සමහරවිට මේ මුදල ලක්ෂ දෙකක්ද තුනක්ද වෙන්න පුළුවන් මේ මුදල ඔයාලට වාරික වශයෙන් තමයි ලබා ගන්න සිද්ධ වෙන්නේ මොකද ගොඩාක් කට්ටිය කැමති නැහැ එකපාර සල්ලි දීලා මේ දේ කරගන්න අපි සිවිලිමක් ගහුවොත් සාමාන්‍යයෙන් මාස 3න් 4න් ගෙවන්න තමයි අපි මේ දේ කරගන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වාරික වශයෙන් ගෙවන ක්‍රමයකට හදලා මේ කට්ටියට මේක පැහැදිලි කරලා දෙන්න ඊට පස්සේ කට්ටිය වැඩේ බාර දෙනවා ඊට පස්සේ ඔයාලට තියෙන මම අර කිව්පු විශ්වාසවන්ත ප්ලේයර් ටිකෙන් ඔයාලට පුළුවන් මේ අවශ්‍ය බාණ්ඩ ටික ලබාගෙන අර ගිවත්ත අලංකරණය කරලා මාසෙෙන්ද සතියෙන්ද අවශ්‍ය විදිහට අලංකරණය කරලා දීලා ඒ කට්ටියන් වාරික වශයෙන් මුදල් ලබා ගන්න. ඉතින් මේ මුදල් ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම මල් පෝච්චියක් රුපියල් 60ක මල් පෝච්චියක් නම් ස්ථාපිත කරන්නේ ඔයාලා රුපියල් 90ක්වත් 100ක්වත් කියන්න ඕනේ. මොකද ඔයාලගේ මහන්සිය මේ මල් පෝච්චි සහ අනෙකුත් බාණ්ඩ වලින් යම්කිසි මුදලක් ලාභයක් තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ව්‍යාපාරي කරන්නේ දැන් පැහැදිලි වෙනවා මේ බිස්නස් මයින්ඩ් එකකින් ඉන්න කෙනෙක් නම් මේ ගෙවතු අලංකරණය කරන්නේ කොහොමද කියලා. ඉතින් අද කතා කරේ කොහොමද ඔයාලා ගෙවතු අලංකරණය කරලා අතිවිශාල මුදලක් උපය ගන්න කියන සම්බන්ධයෙන්. අපි channel එක subscribe කරන්න, video එකෙන් පහලින් comment එකක් දාන්න, තව ඉස්සරහට අවශ්‍ය වෙන video වර්ග මොනවද කියලා comment එකක් දාන්න අමතක කරන්න එපා. තවත් අලුත්ම ව්‍යාපාරي අදසින් හැමෝටම මේ video සමගන වලට සුබ දවසක්.